සෑහෙන දිනකට දින ගැටලුවක් තමයි කොහොමද අපි ඩේසි ටෝකන්ස් මිලදී ගන්න යනකොට සමහරට විනාඩි 10ක් 15ක් වෙනකල් පර්චේසින් නැත්තම් පෙන්ඩින් රිවි තියෙනවා. ඉතින් කොහොමද අපි මේකට පිළිදෙමක් හොයන්නේ? අපි ඒක ගැන පොඩ්ඩක් බලමු. යන් අපි ඩේසි ප්‍රෝ ලින්ක් ප්‍රෝ ඇප් එක ඇතුළට එතන යනකොට ඔයා පළවෙනිට බලන්න ඕන කාරණයක් තමයි අපි මම ඉස්සර සඳහන් කරා වගේ ඩිස්කවර් එකට ගිහිලා ඩී ඇප් එකේ අපිට පුළුවන් dcpsale.com කියන එක එන්ටර් කරන්න. ඉතින් ඔබටත් මෙන්න මේ විදිහට මේ ටී එක පර්චස් වෙන්නේ නැතුව විනාඩි 10ක් 15ක් ගත වෙනවා නම් මේක තමයි ඔබ කරලා යුත්තේ. මුලින්ම යන්න බැක් ගිහිල්ලා ඇසට්ස් වලට යන්න. ඇසට්ස් වලට ගිහිල්ලා ඔයා බලන්න ඔයාට පේනවා ඇති අපි දන්නවා සාමාන්‍යයෙන් ඩොලර් 100 ඩිස්කවුන්ට් ෆන්ඩ් එකේ මිලදී ගන්න නම් ඔබට අවම USDT 100ක් තියෙන්න ඕන සහ ට්‍රොන් 105ක් තියෙන්න ඕන. ඉතින් සමහර දෙනෙක් කරන කාරණේ වැරද්දක් තමයි මේ ට්‍රොන් 105 කියලා කියන එක මෙතන පෙන්නුම් කරනවා ට්‍රොන් 105ක් තියෙනවා කියලා. හැබැයි ඔබ ගිහිල්ලා බලන්න මේ එනර්ජි කියන තැන ක්ලික් කරාට පස්සේ පහළට යනකොට ඔයාට පේනවා බැලන්ස් කියලා. මෙන්න මෙතන පෙන්නුම් කරනවා ෆ්‍රීස් කියන එක යටද ෆ්‍රීස් ෆ්‍රෝසන් අමවුන්ට් කියන එක ළඟ බැලන්ස් එක 500 TRX කියලා. ඒ කියන්නේ අපිට තියෙන්නේ බැලන්ස් එක 500. මෙන්න මේ බැලන්ස් එක තමයි 105ක් තියෙන්න ඕන. මෙතන 105ක් නැහැ කියලා කියන්නේ ඔයාට පිටින් ට්‍රෝන් ගන්න සිද්ධ වෙනවා. හරි. ඒ කියන්නේ අපිට පේනවා මෙතන 1154ක් තියෙනවා කියලා පෙන්වනවා. නමුත් අපි 600කට අධික ප්‍රමාණයක් මේ වෙලාවේ එනර්ජි වශයෙන් සහ බෑන්ඩ්විඩ්ත් වශයෙන් ෆ්‍රීස් කරලා තියෙනවා. ඒ කාරණේ නිසා තමයි සමහර වෙලාවට කෙනෙකුට ට්‍රාන්සැක්ෂන් එක කරන්න හදනකොට not enough TRX කියලා වැටෙන්නේ. ඒ නිසා එනර්ජි වලට ගිහිල්ලා චෙක් කරලා බලන්න කොච්චර ට්‍රෝන් ප්‍රමාණයක් එතන අවේලබල් බැලන්ස් එක විදිහට තියෙනවද කියන එක. හරි. මේක මේ විදිහට බලලා ඔබට හරියාකාරයට මම කිව්ව විදිහට ට්‍රෝන් 105ක් සහ USDT 100ක් හදාගත්තට පස්සේ යන්න ඩිස්කවර් එකට නැවතත් ගිහිල්ලා dcpsale.com එකට යන්න. එතකොට අපිට කලින් දකින්න තිබුණ දෙයම තමයි දකින්න තියෙන්නේ. කොහමද පර්චස් වෙලා නැහැ ප්‍රොසෙසින් කියලා වැටලා තියෙනවා විනාඩි 10ක් 15ක්. දැන් මතක තියාගන්න මේ ස්ටෙප් එකෙන් පස්සේ වට නැවතත් සියලුම දේවල් ටික රීසෙට් කරගන්න පුළුවන්. හැබැයි අර කලින් කියපු දේවල් ටික හරියට හදාගෙන තියෙන්න ඕන. උඩ තියෙනවා මේ නිල් පාටින් ඩේසි කියලා මාක් එකක් නැත්නම් ලෝගෝ එකක් නැත්නම් අයිකන් එකක්. අපි ඒක උඩ ක්ලික් කරමු. ඊට පස්සේ ක්ලියර් හිස්ට්‍රි කියන එක ප්‍රෙස් කරන්න. රයිට්. ක්ලියර් හිස්ට්‍රි ප්‍රෙස් කරපුවම අර ඔච්චර වෙලා තිබුණු ප්‍රොසෙසින් කියන එක අයින් වෙලා යනවා. දැන් නැවතත් අපිට මුලින් ඉඳලා පටන් ගන්න පුළුවන්. කලින් අවස්ථාවේ අර ගැටලුවක් තිබුණු නිසා තමයි ඔබට ප්‍රොසෙසින් කියලා වැටිලා එතනින් ඉදිරියට ගමන් කරන්නේ නැතුව තිබුණේ. ඔව් පාස්වර්ඩ් එක දිනුවාට පස්සේ නැවතත් ටික වෙලාවක් ගන්නවා. අපි බලමු මෙවර අපේ කාර්ය හරියට සිදුවෙද කියලා. මතක තියාගන්න මෙතෙන්දිත් අපට මං ඉස්සලා කිව්ව USDT 100 USDT 100 ට්‍රෝන් 105ට අමතරව අපි එනර්ජි සහ බෑන්ඩ් විදුත් ඉහළ මට්ටමක තියෙන්න ඕන. කෙටි වේලාවක් අපි රැඳලා ඉන්න ඕන. සම්මන්නේ දීලා තිනවා තප්පර 60 කයක කාලයක් ගත වෙනවා කියලා මෙම ප්‍රොසෙස් එක කම්ප්ලීට් වෙන්න. අපට මෙන්න මේ විදිහට එනවා buy කරන්න කියලා USDT 100ක්. අපි ඒක buy කියනකොට press කරන්න ඕනේ. නැවතත් confirm කරලා අපි password එක ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් wallet එකේ password එක enter කරාට පස්සේ අපට දෙවෙනි confirmation එකත් ඉදිරිපත් කරන්න කියලා එනවා. මේකටත් සාමාන්‍යයෙන් තප්පර 60ක වගේ කාලයක්, කියන්නේ විනාඩියක වගේ කාලයක් ගත වෙනවා.